පොඩි බඩගින්න ඔබටත් සද්ද දානවා නම් සද්ද වහන්න මංචි සුපර් ක්‍රීම් ක්‍රැකර්. 94 අල්ලස් දූෂණ පනත ක්‍රියාත්මක වෙන කාලේ අපේ රටේ එවකට හිටපු විදේශ ඇමතිතුමා ලක්ෂ්මන් කදිරගාමර ඇමතිතුමා ජපානයේ ගිහිල්ලා ව්‍යාපාරික හමුවකදී කතා කරනකොට ජපානයේ ව්‍යාපාරිකයෙක් අහපු ප්‍රශ්නේ තමයි, ඇමතිතුමා අපි කොහොමද ඔබගේ රටේ ආයෝජනය කරන්නේ, ඔබගේ ආයෝජන මණ්ඩලයේ සභාපති අපෙන් අල්ලස් ඉල්ලනවා කියලා. ඉතින් ඒ වගේ තත්ත්වයක් තියෙනකොට අපි රටේ කොහොමද ආයෝජකයෙක් ඉන්නේ? මේ දූෂණය වැළැක්වීම සඳහා අවශ්‍ය මූලික පදනම අපි ඇති කළේ 21 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සියලුම කොමිෂන් සභා ස්වාධීනව කටයුතු කළ හැකි ආයතන බවට මුලින්ම පත් කළා. හැබැයි අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඒවා ස්වාධීන කොමිෂන් සභා බවට පත් කළාට මේ කියන දැනට තිබෙන අල්ලස්ව දූෂණ කොමිෂන් සභාවේ පනතේ තිබෙන දුර්වලතාවයන් එක්ක කොමිෂන් සභාව ස්වාධීන වුණාට වැඩක් නැහැ. දත් නැති කොටියෙක් වගේ කොමිෂමක් අපිට තියෙනවා. නිසා IMF එකේ න්‍යාය පත්‍රයට අපි හදලා නැහැ. හැබැයි IMF එක, ලෝක බැංකුව, ඒ වගේම වෙනත් ජාත්‍යන්තර ආයතන මේ පිළිබඳව කතා කරා. අපිට මේ පිළිබඳව සහාය දෙන්න ඉදිරිපත් වෙච්ච ආයතන පවා තිබෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.